ලංකාවේ ප්‍රකට චරිතයක් ජනප්‍රිය චරිතයක් එන්නත ලබා ගත්තා අද ලංකාදීපේ වාර්තා කරන්නේ යුද හමුදාපතිත් එන්නත ලබා ගනී කියලා යන කොරෝනා පාලනය කිරීම පිළිබඳව ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානීය ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශාවින්ද්‍ර සිල්වා මහතා නාරහින් පිට යුද හමුදා රෝහලේදී කොවිඩ් මරණ මර්ධන එන්නත පෙරේදා ලබා ගත්තා ඉතින් මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාද සහභාගී වී සිටි අහුත් මේ ඡායාරූපයේ දැක්වෙනවා මේ විශේෂත්වයන් යුද හමුදාපතිවරයා කොවිඩ් මර්ධන එන්නත ලබාගෙන තිබෙන්නේ යුද හමුදා සමාජිකයන් 63000ක් කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් පසුව වීම සුවිශේෂී කාරණයක් ඉතින් ජනාධිපතිවරයා ඒ වගේම අගමැතිවරයාත් කොවිඩ් මර්ධන එන්නත පසුගියදා ලබාගත් බව තමයි වාර්තා වන්නේ ඉතින් යුද හමුදාපතිවරයාත් එක්ක ප්‍රකට කලාකරුවන් 66 දෙනෙකුත් ඊයේ දිනේදී යුද හමුදා රෝහලේදී කොවිඩ් එන්නත ලබාගත් බව තමයි අද පුවත්පත් වාර්තා කර සිටින්නේ ඉතින් ඒකම දැන් මේ කොවිඩ් එන්නතේ ලක්ෂ 10ක ප්‍රමාණයක් තවත් ලැබෙන්නට නියමිතයි ඉන්දියාවේ සීරම් ආයතනයෙන් හැබැයි අද දිවයින පුවත්පත කියන සීරම් ආයතනයේ ඉතිරි එන්නත් ලක්ෂ 10 වෙලාවට දෙන්න බැහැ කියයි කියලා ඉතින් ඒ අනුව දෙවන මාත්‍රාව සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් මතුවෙනවද නැද්ද කියන එක සෞඛ්‍ය බලධාරීන් පැහැදිලි කරાવી මාර්තු මැදහා අප්‍රේල් මාසවලදී ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ශ්‍රී ලංකාවට දීමට පොරොන්දු කොවිඩ් 19 වෛරස් රෝගයේ මර්ධන එන්නත මාත්‍රා ලක්ෂ 15න් ඉතිරි ලක්ෂ 10ක කොටස පොරොන්දු වකවානුව ඇතුළත ශ්‍රී ලංකාවට ලබා දිය නොහැකි බව රාජ්‍ය ඖෂධ සංස්ථාවට ඉක්උත් තුන්වෙනිදා ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා ඊට හේතු ලෙස සඳහන් කර ඇත්තේ තම සමාගමට අලුතෙන් ලැබී තිබෙන ඉල්ලීම් සහ සිය කර්මාන්ත ශාලාවේ ඇති වූ ගින්න මෙම එන්නත් ප්‍රමාදයට හේතුව බවයි. ඉතින් දෙවන මාත්‍රාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් වනවාද නැද්ද යන්න පිළිබඳව කතා කළ යුත්තේ සෞඛ්‍ය බලධාරීන් විසින්. ඉතින් කෙසේ වෙතත් මේ වන විට මේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත අපිට ලැබෙන්නේ බ්‍රිතාන්‍යයේ නිර්මාණයක් විදිහට හැබැයි ඉන්දියාවේ සීරම් ආයතනයේ නිෂ්පාදනයක් විදිහට ඊට අමතරව තවත් එන්නත් රාශියක් පිළිබඳව මේ දිනවල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කතාබහට ලක් වෙනවා.